කැලින් මිලියනපතියේ සෑම දිනකම ලක්ෂපතියේ සෑම මාසයකම මිලියනපතියේ දැන් සමහර දේශපාලන පක්ෂවල ප්‍රධානම ප්‍රතිපත්තිය තමයි මේ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් ඔවුන්ගෙන් ඍජු ඇහුවම ප්‍රමෝපායික වැදගත් ව්‍යවසායන් අපි රජයේ සතුව තබා ගන්නවා. එහි වැඩි කොටසක් හෝ අපි රජයේ සතුව තබා ගන්නවා. මොකද ඒක මුළුමනින්ම පෞද්ගලිකාංශයේ ග්‍රහණයට ලබා දීම රටේ ස්වෛරීභාවයට සහ ආරක්ෂාවට තර්ජනයක් වෙන්න පුළුවන්. මේ ක්‍රමෝපායික වැදගත් කියන වචනේ නිර්වචනය ඔබට අනුව කොහොමද? ඊට අමතරව ක්‍රමෝපායක වැදගත් රාජ්‍යායතන වලින් මේ ස්වෛරීභාවයට ඔබ කොහොමද ඒ සම්බන්ධ කරන්නේ? ලෝකයේ ඇතිලා තියෙන භූදේශපාලනික වශයෙන් ඇතිවෙච්ච ප්‍රශ්න දිහා බලනකොට ඔය කියන කාරණාවත් එක්ක සම්බන්ධයක් මට දකින්න නැහැ. ඔය කියපු වර්ගයේ ආයතන වලට අයිති වෙන්නේ මං හිතන්නේ වැදගත්කමක් තියෙන ජාතික වශයෙන් වැදගත්කමක් තියෙන දැන් ගුවන් සමාගම, ගුවන් තොටුපළ, වරායවල්, ඊළඟට බලශක්තිය, ටෙලිකොම් ඔය කියන දේවල් තමයි ඔය උතනින් ඔය වචනයෙන් අදහස් කරන්නේ ක්‍රමෝපායක ව්‍යවසායන් කියනවකින්. නමුත් අපි බලමු දැන් ඉස්සර කාලයක් හිටියා අපි ඉන්දියාවට වඩා හුඟක් ඉදිරියෙන් හිටියේ අපි කවුරුත් දන්නවා. අදටත් අපි ඒක පුද්ගලාදායම් එක බැලුවොත් අපි තාමත් ඉන්දියාවට ඉදිරියෙන් ඉන්නේ. හැබැයි අපි ගමන් මගත් එක බැලුවොත් එහෙම දැන් ඉන්දියාව පසුගිය අවුරුදු 20ක විතර කාලය තුළ ගිය ගමනත් එක්ක ප්‍රතිසංස්කරණත් එක්ක බැලුවාම අපි ඉන්නේ හුඟක් යල්පැන ගිය තැනක. මොකද අපි ඉන්දියාවේ ගත්තොත් අර ගුර්ගෝන් කියන නගරයේ තියෙන මෙට්‍රෝ සර්විස් එක, පොළොව යටින් යන දුම්රිය සේවය පෞද්ගලික ආයෝජනය, ඊළඟට ගුවන් තොටුපළවල් තියෙනවා පෞද්ගලික, දෙල්ලි ගුවන් තොටුපළ ජාත්‍යන්තර, දෙල්ලි නගරයේ තියෙන ජාත්‍යන්තර ගුවන් අගනුවර, ඉන්දියාවේ අගනුවර, මුම්බායි අනිකුත් වාණිජ වශයෙන් වැදගත්ම නගරේ තියෙන ගුවන් තොටුපළවල් දෙකම පෞද්ගලීකරණය කරපු ගුවන් තොටුපළවල් දෙකක්. ඒ කාලේ රාජ්‍යාංශයට තිබ්බට වඩා ඉතාමත්ම හොඳ මට්ටමින් ක්‍රියාත්මක වෙන ගුවන් තොටුපළවල්. ඊළඟට වරායවල් ගණනාවක් තියෙන ඔය අදානි සමාගමටත් අයිති වරායවල් තියෙනවා. ඉතින් මේ වගේ ලෝකයේ පරිවර්තනයක් වෙනකොට හිතන්න අපි කොයිතරම් පසුගාමීද කියලා. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.